අපේ හැමෝගෙම ජීවිතයේ එක්තරා අඳුරු පැතිකඩක් තියෙනවා. කෙනෙක් මරණයට බිය වෙන විට තව කෙනෙක් මකුලවන්ට, කැරපොත්තන්ට, සර්පයින්ට බිය වෙනවා. නමුත් මිනිස් ජීවිතයේ මේවා සාමාන්‍ය දේවල් ලොවත් මේ හැර යම් අඳුරු පැතිකඩවල් අපගේ ජීවිත තුළ තියෙනවා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ අයහපත් හැඟීම් අපේ සිත් තුළ තිබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සමාජ විරෝධී ක්‍රියාවල නියැලෙන කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙම වෙලාවට අපි කරන දේ ගැන අපිට ලෝකයට කියන්න බෑ. අපි ලැජ්ජ වෙනවා. මෙන්න මේ වගේ දේවල් වලට තමයි අපි ජීවිතයේ අඳුරු පැතිකඩවල් කියලා හඳුන්වන්නේ. නරක වැඩවලින් හොයන සල්ලි වලට අපේ කළු සල්ලි කියලා කියනවා නේද? කළු කියන්නේ වඩාත්ම අඳුරුම වර්ණය. මේ ඇත්තටම අවාසනාවට කරුණා. මන්ද මිනිස්සලස ඉපදුණු අපි ලෝකේ ඉන්න බුද්ධිමත්ම ජීවි වර්ගය. මොලේ තියෙන අපිටත් අපේ සිත පාලනය කරගන්නට බැරි නම් දීප්තිමත් යහපතින් පමණක් සපිරි ජීවිතයක් ගත කරන්නට නොහැකිනම් අපේ වැරදි අඩුපාඩු හතාගෙන ජීවිතයේ අඳුරු පැතිකඩ කෙමෙන් කෙමෙන් දුරු කරගෙන ආලෝකමත් ජීවිතයක් උදා කරගන්නට අපිට නොහැකිනම් තිරිසන් සතෙක් අපගේ වත්තේ මලපහ කළා කියා එහෙමත් නැත්නම් අලියෙක් ගමට කඩා වැදි වකා පාලු කළා කියා අපිට එම තිරිසන් සතුන්ට බැන වදින්නට අයිතියක් නැහැ. මොකද දියුණු මනසක් ඇති මිනිසුන් වෙත අපිටත් හරියටම අපිව පාලනය කරගන්න නොහැකිනම් තිරිසන් සතුන්ට කොහෙන්ද එවැනි නුවණක්? තමන් කරන නරක හඳුනා ගන්නට කොහෙන්ද තිරිසන් සතුන්ට හැකියාව? එහෙම බැලුවොත් අපි ජීවිතයේ ඒ අංශයේදී, ඒ කියන්නේ අපි දැන් කතා කරන අඳුරු පැතිකඩ කියන අංශයේදී තිරිසන් සතුන් හා සමාන බවක් දැනෙනවා නේද? අන්න ඒ නිසයි අපි වෙනස් වෙ යොත්තේ අපේ නොහැකියාවන් පාලනයකින් තොර මනස විසිරුණු සිතුවිලි අනිසි බියාදී අපේ ජීවිතයේ අඳුරු පැත්ත හඳුනාගෙන ඉන් මිදී දීප්තිමත් ආලෝකමත් ජීවිතයක් ගත කිරීමට ඔබට සිතුවිල්ලකින් හෝ ශක්තියක් වීම සඳහා අපි අද මේ සරල පරීක්ෂණය ඔබ වෙත ගෙන එනවා. ඉතින් මෙම කාඩ් පත් දෙස බලා ඔබ කැමැතිම කාඩ් පත තෝරගන්න. ඊට අදාළව ඔබේ ජීවිතයේ අඳුරු පැතිකඩ දැනගන්න. කාඩ් පත අංක 1. ඔබේ ජීවිතයේ අඳුරු පැත්ත වන්නේ ඔබ ඔබේ ජීවිතයේ සෑම වරදකටම ඔබේ සෑම අසාර්ථක වීමකට ඔබ දොස් පවරන්නේ අන් අයටයි. ඔබ කිසිවිටක තමන්ගේ වරද පිළිගන්නේ නැහැ. මේ කතරම් අයහපත් ක්‍රියාවක්දයි කියා ඔබ දන්නව නම් කිසිවිටක නැවත දිනක මෙලෙස කරන්නේ නැහැ. සිතා බලන්න, ඔබ යම් කාර්යයක් කරන්නට යනවා. ඔබට ඔබේ දෙමාපියන්, අසල් වැසියන් මිතුරන් මෙම කාර්යයට උදව් උපකාර කරනවා. නමුත් ඔබ මෙම කාර්යයේදී අසාර්ථක වෙනවා. එවිට ඔබ ඔබට උදව් උපකාර කළ සැමට දොස් පවරනවා. ඔබ අසාර්ථක වුණේ ඔවුන්ගේ වරදක් කියා. සිතා බලන්න, එවිට ඔවුන්ට කුමක් සිතෙයිද? ඔබ ඔවුන්ගේ සිත් කෙතරම් රිදවනවාද? ඉතින් තමන්ගේ වරද අවබෝධ කරගන්න. ඔබට වැරදුන විට ඒට හේතුව හොයා එම හේතුව නැති කිරීමට උත්සාහ කරන්න. එවිට ඔබ සාර්ථක වේවි. නමුත් කිසි විටක ඔබේ වරද වෙන කෙනෙකු මත පටවන්න එපා. එවිට ඔබට ඔවුන්ගේද ප්‍රසාදය දිනාගෙන යහපත් පුද්ගලයෙක් ලෙස ජීවිතයේ තම අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබේවි. එසේම ඔබේ මනසද සතුටින් පිරේවි. ඔබට සතුටින් ජීවත් විය හැකි වේවි. කාඩ් පත අංක 2. ඔබේ ජීවිතයේ අඳුරු පැතිකඩ වන්නේ ඔබේ බුද්ධිය හා හදවත එකිනෙකට පරස්පර විරෝධී ලෙස හැසිරීමයි. ඔබ ඔබගේම අභ්‍යන්තරයේ සිර වී සිටිනවා. ඔබගේ බුද්ධිය නිසා ඔබගේ ජීවිතයේ ඇතිවන සෑම අසිරුතාවයකදීම ඔබ මානසිකව වැටෙන විට ඉන් මිදී නැවත තමන්ගේ සිත සදාගන්නේ කෙසේද කියා ඔබට තීරණය කළ හැකි. නමුත් ඔබ හදවතට ඉඩ දී තීරණ නොගැනීම නිසා බොහෝ විට අන් අයගේ අප්‍රසාදයට පත් වෙනවා. ඊට හේතුව හදවතින් තීරණ ගත යුතු අවස්ථාවලදී පවා ඔබ බුද්ධියෙන් තීරණ ගන්නා නිසා. බුද්ධියෙන් තීරණ ගැනීම නරක දෙයක් නොවුනත් මානුෂීය වීම මිනිසෙකු ලෙස අපි තුල තිබිය යුතුම ගුණාංගයක්. ඔබ සෑම දෙයකටම පැහැදිලි කිරීමක් සොයනවා.
එයයි ඔබේ අඳුරු පැත්ත. ඉතින් ඔබ මෙම දරඳඩු ගතිගුණ හැරදා මදක් නම්‍යශීලී වෙන්න. හදවතින් සිතන්න හොරු වෙන්න. එවිට ඔබේ ජීවිතය වඩා දීප්තිමත් වෙන්නට පුළුවන්. කාඩ් පත අංක 3. ඔබේ ජීවිතයේ අඳුරු පැතිකඩ වන්නේ ඔබ කිසිවක් විශ්වාස නොකිරීමයි. ඔබ සෑම කෙනෙක්ම සෑම දෙයක්ම සැක කරනවා. එකවර විශ්වාස නොකිරීම බරපතල වරදක් නොවේ. නමුත් අනවශ්‍ය ලෙස සැක කිරීම, අවිශ්වාස කිරීම එතරම් නුවණට හුරු දෙයක් නොවේ. මන්ද ඔබගේ අවිශ්වාසය නිසාම ඔබේ හිතවතුන් ඔබගෙන් ඈත් වෙන නිසා. වැරදීම, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය මිනිස් හැඟීම්. එසේ උවද එම හැඟීම් පාලනය කරගෙන ජීවිතය ගත කිරීමට මිනිසුන් හුරු විය යුතුයි. අනවශ්‍ය ලෙස තමන් උසස්යයි අධිමාන්‍ය සිතෙහි ඇතිකර නොගෙන සැමට සමානාත්මතාවයෙන් සැලකීමෙන් විශ්වාස කිරීමෙන් ඔබට සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට ඉඩ සැලසෙනවා. ඉතින් අපේ යාළුවෝ අද අපි මේ ගෙනාපු වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් කරන්න. අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.